වැප්පේන්ස් දායකත්වය. දේශකයන් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්තර විචිත්‍ර භානක පූජ්‍යපාද රෙදියගම ඉන්දාලෝක ස්වාමින් රන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ජීවකස්ස කෝමාර බච්චස්ස අම්බවනේ අතකෝ ජීවකෝ කෝමාර බච්චෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝ ජීවකෝ කෝමාර බච්චෝ භගවන්තං ඒතද වෝච සුතං මේතං බන්තේ සමනං ගෝතමං උද්දිස්ස පානං ආරම්භන්ති තං සමනෝ ගෝතමෝ ජානං උද්දිස්ස කතං මන්සං පරිබුංචති පටිච්ච කම්මන්ති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අමා නිවන් සෝ පිණිස දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ දෙවැනි කොටසෙහි සඳහන් වන ගහපති වර්ගයේ පස්වෙනි සූත්‍ර දේශනාව ජීවක සූත්‍රයයි අද මාතෘකා කරගත්තේ. ගොඩක් කලාවට ඔබට මේ නම හෙනකොටම මේ දේශනාව ගොඩක් පුරුදු දේශනාවක් නමහල පුරුදු දේශනාවක් බව වැටහෙනවා. ජීවක සූත්‍රයේ කතා වෙන්නේම නිර්මාංශ සංවිධාන වලදී මේ නිර්මාංශ වීමේ වටිනාකම් තෝරා දෙද්දී ඊට විරුද්ධව පැමිණිච්ච සූත්‍රයක් විදිහට තමයි ඒ අය මේක සලකලා තිබුණේ. නමුත් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් කවරනම් අර්ථයක්ද ලෝකයාට දේශනා කළේ. මේ සෑම දේශනාවක්ම ලාමක දෙයකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. තනිකර නිවන් මගමයි මේ හැම දේශනාවකම තියෙන්නේ. අපි මස් මාංශ ප්‍රශ්නේ පැත්තකින් තියලා මේ දේශනාවේ තියෙන නිවනට හේතු වෙන්නා වූ සම්බන්ධ වන්නා වූ ප්‍රායෝගික විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ මෙහිදී මේ මස් මාංශ ප්‍රශ්නයම ආපු නිසා එය මුල් කරගෙන ජීවක වෛද්‍යතුමාට දේශනා කරලා තියෙනවා. ඒවං මේ සුතං අපි කලින් දේශනාවලදීත් මතක් කළා වගේ මේ වචන ඛණ්ඩය ආනන්ද මහරහතන් වහන්සේගේ ශාස්ත්‍රීය ගෞරවය පෙන්වා දෙන වචන ඛණ්ඩයක්. මේ මාගේ දෙයක් නොව ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් මා අසා දැනගත් බවයි එසේ මෙසේ මා විසින් අසන ලදී කියන එකයි ඒවං මේ සුතං කියන වචනේ පාඨය අර්ථය. ඒකං සමයං භගවයි සමයක් කි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාජගහේ විහෙරති රජගහනුවර වාසය කළා. ජීවකස්ස කෝමාර බච්චස්ස අම්බවනේ කුමාරයෙකු විසින් පෝෂණය කළ බැවින් කෝමාර බච්ච නම් වූ නම ජීවක. මේ ජීවක වෛද්‍යතුමා තමයි මේ අම්බවනේ ජීවක අම්බවනේ පූජා කළේ. රජගහනුවර වේළුවනාරාමයේ ටිකක් දුර බැහැර නිසා ලෙහෙසියෙන් වන්දනා කරගන්න ධර්ම ශ්‍රවණය කරගන්න පුළුවන් තනක් වශයෙන් සලකලා තමාට අයිතිව තිබිච්ච මේ අඹ වනය භාග්‍යවතුන් වහන්සේට මහා සංඝරත්නයට පූජා කළ තිබෙනවා. මේ ජීවක වෛද්‍යතුමා කුටිසේනාසන සක්මම්මලු ධර්ම මණ්ඩප ගඳකිලිය සහිතව පවුරු පදනම් බැඳලා මෙන්කොට
බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා වේවා කියන අදහසින් එදා අතපැන්වත් කොටයි මේ ජීවකඹ වණය බුදුරජාණන් වහන්සේට පූජා කළේ. අතකෝ ජීවකෝ කොමාර බච්ච. එතකොට මේ අපි නම් සඳහන් කරපු ජීවක වෛද්‍යතුමා කල්ප ගණන් තිස්සේ සසර ගමනේ පාරමී පුරන් ආවා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට අග්‍ර වශයෙන් උපස්ථාන කරන්නට වෛද්‍ය උපස්ථාන කරන්නට වෛද්‍යවරයෙක් විදියට. ඒ අනුව එතුමා මේ ජීවිතේ උපදුනේ අබේරාජ කුමාරයට දාව සාලවතී කියන වෛශ්‍යාවක කුසෙහි පිළිසිඳගෙන තිබුණා. එසේ වෛශ්‍යාවක කුස පිළිසිඳගත් දරුවා ඉපදුනාට පස්සේ කුමාරිකාවක් නැත්නම් ගැහැණු ළමයෙක් නම් පමණයි හදා වඩා ගන්න පිරිමි දරුවෙක් වුණොත් බැහැර කරනවා. ඒ අනුව මේ ජීවක කුමාරයාත් උපන් හැටි පිරිමි දරුවෙක් නිසා කුණුගොඩට බැහැර කළා. නව සසරේ පෙරම් පුරන්ගෙන මහා පුණ්‍යවන්තයෙක් නිසා සතුන් ලං උනේ නැහැ. වට කරගෙන හිටියක් කාක්කෝ ආදී සතුන් ඇවිල්ලා වට කරගෙන ඉන්නකොට ඒ වෙලාවෙම අර පියතුමාවන තාත්තවත් දන්නේ මේ තමන්ගේ පුතා බව. ඒ අබේරාජ කුමාරයාම දැක්කා යම් කිසි දෙයක් තියෙන කුණුගොඩේ. ඉතින් මිනිස්සුන්ට කො බලන්න බලනකොට දරුවේ ජීවත් වන්නේද කියලා ඇහුවා. ඒවලකො ජීවත් වන්නේය. අනේ ජීවත් වන්නේය ජීවත් වනවාය කියන අර්ථයෙන් නමකුත් දැම්ම මේ කුමාරයාට ජීවකෝ කියලා ජීවක කියලා ජීවත් වන අර්ථයෙන්ම එසේ රාජකුමාරයා නොදෙන හෝ තමගේ දරුවා රජමැදුරට ගෙනහිල්ලා වර්ධනය කළා. ඒ රජමැදුරේ වැඩිච්ච බැවින් අබේරාජ කුමාරයා විසින් වර්ධනය කරගත් බැවින් කොමාර බච්ච නම් වුණා. තේන භගව තේනප සංකම එසේ කියන්නා වූ මේ සදැහැති උපාසක මහත්මා විශේෂයෙන් මෙතුමා භාග්‍යවතුන් වහන්සේ සලුයුග්මයක් පූජා කරපු දවසේ දේශනා කරපු ධර්මය අහලා සෝතාපන්න ඵලයට පත් වෙච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. එතුමා භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න එදා එනවා. එන්නේ හිතේ ප්‍රශ්නයක් තියාගෙන. මතු අනාගතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එදත් බොහෝ අයට ගැටලුවක් වෙලා තිබිච්ච අද විශේෂයෙන් අද ලොකු ගැටලුවක් කරගෙන තියෙන මේ ප්‍රශ්නේ අපි හැමදෙනා වෙනුවෙන් එදා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළේ ජීවක උපාසක මහත්මයා නැත්නම් ජීවක වෛද්‍ය තුමා. එතුමාගේ වෘත්තියටම සම්බන්ධ කාරණයක් තමයි මේ ප්‍රශ්නේ නගලා තියෙන්නේ ආහාරයක් ගැන. අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා මැනවින් පසඟ පිහිටුවා සිරිපතුල් අල්ලලා වන්දනා කරලා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ සිරිතක් භාග්‍යවතුන් වහන්සේ දකින්න ගියාම සිරිපතුල් ස්පර්ශ කළේ බොහෝ අය රැන්දි. බුදුරැසතරේ කිමෙදෙමින් බොහොම සදහසිතින් භාග්‍යවතුන් වහන්සේ වැඳලා එකත් පස්ස ඒ කියන්නේ පැත්තකට වෙන්න වාඩි වුණා. උඩු හුලඟේ යටි හුලඟේ ඉන්නේ නැතුව වඩා දුරින් ඉන්නේ නැතුව වඩාත් ළඟින් ඉන්නෙත් නැතුව යටින් ඉන්නේ නැතුව උස්තනක ඉන්නේ නැතුව එක පැත්තකට වෙලා වාඩි වීමට කියනවා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝකෝ ජීවකෝ. එකත් පස්ස වාඩි වුණා වූ මේ ජීවක වෛද්‍යතුමා භගවන්තං ඒතතවෝච භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියනවා සුතම් මේතම් බන්තේ සමනං ගෞතමං උද්දිස්ස. ස්වාමීනි මට මෙහෙම අහන්න ලැබුණා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උදෙසා දැන් මේ කියන වචනය ජීවක වෛද්‍යතුමා කියන එකක් නෙවෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද සෝතාපන්න ශ්‍රාවකයෙක් කිසි කලෙක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා අමතන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ එමතුවේ. දැන් මේ වචනය බෞද්ධයන් වචනයන්නේ බෞද්ධ කියපේකුත් නෙවෙයි. අන්‍යාගමිකයෝ දා කියලා තිබුණා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා මරපු ප්‍රාණීන් සතුන්ගේ මස් තමන් වහන්සේ අනුභව කරනවා කියන චෝදනාව තමයි චෝදනාමුකෙන් එදා එල්ල වෙලා තිබුණේ. එකින් එකක් පැහැදිලි බුදුරජාණන් වහන්සේ එසේ තමන් වහන්සේට යම් මාංශයක් ධාර්මිකව ලැබුණ වෙලාවේ දැන් මෙතන විස්තර කරන ඉස්සරහට මොන වගේ මාංශයක්ද බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නට පූජා කරන්න සුදුසු කියන එක. එවැනි මාංශ වැළඳුවේ නැතිනම් මෙහෙම ප්‍රශ්නයක් එදා එන්න විදියකුත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කොහොමවත් මාංශ වැළඳුවේ නැහැ නිර්මාංශය කියලා කිව්වනම් මම එළවලු ප්‍රමාණය වළඳන්නේ කියලා කිව්වනම් අන්‍යාගමිකයන්ට මෙහෙම චෝදනාවක් කරන්න විදියකුත් නැහැ. එහෙනම් එතන කාරණේ පැහැදිලි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝක පවතින ස්වභාවයට අවනතයි, ලෝක ධර්මතාවයට අවනතයි. ඒ ලෝක ධර්මතාවයට අවනත වීමෙන් ආහාරයක් වශයෙන් මේ දේවල් ගත්ත බවයි අපිට මේ දේශනාව පටන් ගන්නකොටම පේන්නේ. චෝදනාව තිබුණේ වෙනස් විදියට. චෝදනාව කියලා තියනවා තමන් වහන්සේ වෙනුවෙන් මෙරු සත්තුන්ගේ මස් වළඳනවා කියලා. ඉතින් අහනවා ස්වාමීනි ඒක ඔබ වහන්සේට කරන චෝදනාව ඇත්ත චෝදනාවක්ද නැත්නම් ඔබ වහන්සේට මේක අභූතයෙන් කරන චෝදනාවක්ද? මේ චෝදනාව මුකෙන් කරන එකක් නෙවෙයි. ශ්‍රද්ධා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ පැත්ත හිටගෙනයි ජීවක වෛද්‍යතුමා මේ ප්‍රශ්නේ අහන්නේ. ශාසනයේ අනාගතය වෙනුවෙන් බුද්ධ ශාසනයේ වෙනුවෙන්මයි එතුමා එදා පෙනී හිටියේ. ඉතින් මේ පෙනී හිටපු බව කොච්චර වටිනවද කියලා අපිට මේ දේශනාව අවසානයේ පෙනේ.
ඉතින් ඒ තරම් වටිනා කියන ඉදිරිපත් වීමක් තමයි මේ වෛද්‍යතුමා කළේ මොකද මේ ප්‍රශ්නේ හරියටම අහලා තියෙනවා හරියටම කියන්නේ මෙහෙමයි ඔබ වහන්සේ වෙනුවෙන් මරපු සතුන්ගේ මස් වළඳනවාද කියලායි අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවකයේ යම් කිසි කෙනෙක් එහෙම කියලා තියෙනවා නම් ඒක වෙන්න පුළුවන් කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මරපු සතුන්ගේ මස් බුදුරජාණන් වහන්සේ වළඳන්නේ නැහැ කිසිසේත්ම නමුත් ජීවකයේ මම ඔබට කියනවා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේටත් යම් පැනවීමක් තියෙනවා ඒ මොකද්ද තමා උදෙසා සතෙක් මැරුවා කියලා දැකලත් නැත්නම් තමන් උදෙසා සතෙක් මැරුවා කියලා අහලත් නැත්නම් තමන් උදෙසා සතෙක් මරලද කියලා සැකේකුත් නැත්නම් ඒ කරුණ තුනෙන් දහස් නම් ආන්නේ ඒ මාංශය මේ කරුණ තුනෙන් යුක්තව වළඳන්න සුදුසුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉතා පැහැදිලිව කියලා තියෙනවා. නම් මෙතන අර්ථය මේකයි කියන්නේ සත්තු මරලා කන්න දෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. සත්තු මරලා දාන දෙන්න කියලත් නෑ මෙතන. මේ කියලා තියෙන්නේ ජනතාවගේ පරිභෝජනයට අපි කිව්වත් නැතත් එපයි කිව්වත් අද වුණත් ලෝකේ සතුන් මරනවා මිනිස්සු. මාළුත් මරනවා. මසුන් මරනවා. දැන් මස්සේ කර්මාන්තය කියලා අපේ රටේ හඳුන්වනවානේ. ඒක වෙනම අමාත්‍යංශයක් පවත් දීලා තියෙනවානේ. ඒ කියන්නේ අපි කොච්චර දැඟලුවත් මේ කර්ම විෂය, කර්ම පතය මේ කර්ම විපාක දීම අපිට වළක්වන්න බැහැ බුදුරජාණන් වහන්සේටවත් ඒක කරන්න බැරි වුණා. ඉතින් එහෙම එකේ මේ ලෞකික සංවිධානවල පිරිස එකතු වෙලා නිකන් බොහෝසෙයින් කතා බහ පවත්වුවට මේක අර්ථවත්යක් නොවී තියෙනවා. මොකද හේතුව පුළුවන් නම් අබේදානයක් කරන්න. ධන එකතු කරලා තියෙන සම්මුදල් වලින් ඔය මරණයට කැපවිච්ච සත්තු නිදහස් කරන්න. ඒක බොහොම වටිනවා. නමුත් ඔබ කරන කතිකාවත අපිත් මෙවැනි කතිකාවත් අහලා තියෙන කතිකාවත් වල ප්‍රධාන මාතෘකාවක් තමයි විනය පිටකේ. අනිත් මාතෘකාව කෙලින්ම එළවෙන මජ්ක්‍ධිම නිකායේ ගහපති වර්ගයේ තියෙන මේ ජීවක සූත්‍රය. ඉතින් ජීවක සූත්‍රේ මොනවද තියෙන්නේ කියලාවත් විශ්ලේෂණය කරන්න නැතුව මේ එක වචනයක් අල්ලගෙන බුද්ධ වචනයට ගරිහා කරලා අර සතුම් බේරගල පින් කරන්න කියපු මිනිස්සු සතුම් බේරීමේ පිනට වඩා විශාල පවක් මේ භාග්‍යතුන් වහන්සේගේ ජින චක්‍රයට පහර ගාලා. ඒ කියන්නේ ජීවක සූත්‍රේ බොරු මේක නිගන්ඨයෝ දැම්මා බමුණෝ දැම්මා කියලා කියන අපිට ඇහෙලා තියෙනවා. ඉතින් ඔබ ඒ ගැන විචිකිච්ඡා කරන්න එපා. කිසිම තැනකදී මේ ධර්මයට කොහෙන්වත් Tamanට නොගැලපෙන කොට තමයි මේක කියන්නේ ගොඩක් අය. ධර්මයේ පිළිවෙලට කනගත්තු සදහැති ශ්‍රාවකය කවදාත් එහෙම කියන්නේ නැහැ. මේ බුද්ධ වචනේ, ජින වචනේ ආනන්ද මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, ආකාශ මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ වැනි මහා ශ්‍රාවකතුමන්ගේ සහ ඒ උතුමන් වහන්සේලාගේ ශ්‍රාවක 500 බැගින් වූ රහත් භික්ෂුන් වහන්සේලා අශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතෙහි තමයි ලයි තමයි පැවතුනේ. උන්වහන්සේලගේ මත කී පැවතුන භණ්ඩාගාර පරියප්ත වශයෙන් මේ ධර්මය පාඩම් කරගෙන ආවා. මොකටද උන්වහන්සේට ප්‍රයෝජනයක් නැති වුණා? මතු ජනතාවට අනුකම්පාවෙන්. එසේ පැමිණි මේ බුද්ධ වචන ජින වචනය එක නමක් දෙනමක් නොව දහස් ගණන් ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා වාචනා මාර්ගයෙන් කටපාඩම් ඉනිරගෙන ආවේ ලංකාවේ වලගම්බා රජ සමයේ මාතලේ අලු විහාරයේදී මේවා සද්ගායනා කරමින් පුස්කොළ පොත්වල ලියන තැන දක්වාම තිබුණේ කටපාඩමින්. ඉතින් එතෙන්දී අන්තරාය දෙකලයි ග්‍රන්ථාරූඪ කරේ. ග්‍රන්ථාරූඪ කරාට පස්සේ පසයම් කලෙක 951 දී පමණ නැවත මේවා මුද්‍රණ ද්වාරයෙන් ඉදි දැක්ුණා. දැන් එනකොට ඩිජිටල් තාක්ෂණයෙන් දුරකථන හරහාපවා මේ ත්‍රිපිටකය අපිට බලන්නත් පුළුවන්. මේ ආපු ගමන් මග බලනකොට මුලින් වාචනා මාර්ගය, ඊට පස්සේ ලේඛනාරූඪ වුණා, මුද්‍රණද්වාරයෙන් ආවා. දැන් මේක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ, අද දියුණු තාක්ෂණයක් ඔස්සේ අපිට දැන් ඕන වෙලාවක අන්තර්ජාලයෙන් උනත් මේ ත්‍රිපිටක කොටස් අරගෙන බලන්නට පුළුවන්. ඒතර මෙතන කාරණේ තමයි කවුද මෙතෙන්ට රිංගුවේ? කොහොමද කෙනෙක් අතරට ආවේ? කාටද පගාව දුන්නේ? ආනන්ද රහතන් වහන්සේට දුන්නද? අද මහා කච්චායන මහතර රහතන් වහන්සේට දුන්නද? කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට දුන්නද? කවුද ගත්තේ පගාව? බමුණගේ. එහෙම කෙනෙක් නැති බවයි අපිට පේන්නේ. එහෙනම් මේක හිතලුවක්. දැන් මෙවැනි සාකච්ඡා මණ්ඩප වැයතනකොට වෙන්නේ නැති විචිකිච්ඡාව ඇති වෙනවා. මජ්ක්‍ධිමනිකාය ඔක්කොම සූත්‍ර හොඳයි. නිර්මාන සංගමයට හොඳ නැත් එක සූත්‍රය. ඒ ජීවක සූත්‍රය විතරයි. එතකොට කන්න ඕන නම් කබරගයත් තලගයා වුණා වගේ වෙනවා. නිකන් පවපුරව ගන්න එපා. එච්චරයි මට නම් මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව පැත්තකින් තියන්න. ධර්මයේ ගා ගන්න එපා. ඕන නම් වෛද්‍ය විද්‍යාවෙන් කොලෙස්ටරෝල් වැඩි වෙනවා, ලෙඩ වැඩි වෙනවා, විසයි, ඒවා මේවා ඒක කමන්නේ. ඔක ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි. වෛද්‍යවරු කියපු එකක්. ඒ වෛද්‍යවරුන්ගේ කාරණා ගැටලුවක් නැහැ. හැබැයි කොහොමවත් මේ දේශනාව නම් ඔබ ගන්න එපා. ගත්තට කමන්නේ නැහැ. හැබැයි නිකන් අපා යන්න වෙන අපරාධේ.
ඉතින් එන සත්ත්ව කරුණාවත් ඕනේ අපිත් සතුන්ට ආදරේ මම මේ ආදරේ නැතු කියන්නේ භාග්‍යතුන් වහන්සේ කරුණාන තුනේ මේ දේශනා කරේ උන්වහන්සේ සියල්ල දකිනවා සියලු කල් දක්නවා සියලු දේ දකිනවා සත්තු ඉපදෙනවා සත්තු මැරෙනවා කියන එක බුදුරජාණන් වහන්සේට නවත්තන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ නවත්තන්න උත්සාහ කළේ නැහැ මොකද කරන්න බෑ කර්ම විශ්ය ඉක්මවා යන්න භාග්‍යතුන් වහන්සේටවත් බැරි වුණා ඇයි භාග්‍යතුන් වහන්සේ විපාක දීප අකුසල් කර්ම විපාක 12ක් තිබුණා ශේෂ විපාක පමණක් එමනම් තමන් වහන්සේත් කර්මයට සකීය කරගෙන කර්මයට යටත්ව ඉන්න වෙලාවේ කොහොමද මේ මුවන් ගෝනුන් හරක්ව කුකුලන්ව බේරගන්නේ භාග්‍යතුන් වහන්සේ මොකද ඒ අය තව කෙනෙක්ව මරලා ඉතින්ට ඇවිල්ලා ඒ අය මැරෙනවා මේ කියන්නේ මරන්න කියලා කිව්වා නෙවෙයි ඒක වෙන දේ භාග්‍යතුන් වහන්සේ දුටුවා කිව්වත් නැතත් මරනවා කැමති උනන් නැතත් මරනවා දැන් අපේ බෞද්ධ මොකද කරන්නේ මාළු ගේනවා මස් ගෙදර ගේනවා ඒව හදනවා කිරට මිරිසට හදනවා හැබැයි බුද්ධ පූජාවට තියන්නෙත් නැහැ සංඝ පූජාවට දෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ පූජාවට ගන්නවා. තමන්ගේ පරිහරණයට ගන්න. ඇත්තටම මේක විසමෙන් කැප නැත්තම් මේ ගිහි අයටත් කන්න බෑ. ඇයි හොඳ නැත්තම් හැමෝටම හොඳ නෑනේ. නේද? තමන් කනවා නම් දැන් උඹල කඩයක්වත් දාන්න නෑ කියන සමහර ජනතාව. දැන් ගොඩක් අය මාත්‍ය තරහේ මේ දේශනාව පස්සේ කමන්න නෑ ඉතින්. දේශනාව හරියට අපි බෙල්ලෙන් අල්ලමු. වලිග වලින් අල්ලගෙන නිකන් දෂ්ට කරලා නිකන් දුක් විඳින්න ඕනේ නෑ. ඒ නිසා මේ දේශනාව විස්තරව කරන්න අපිටත් කැමැත්තක් තිබුණා. මොකද අතීතයේ එක දවසක අදදාස් නමේ වගේ කාලෙක කන්දරක සූත්‍රයේ දේශනා කරපු වෙලාව ඉතා කෙටියෙන් කරේ ඒ වෙලාවේ අර මස් මාංශ පොඩි කතාවක් තිබිලා මම කිව්වා මෙම අන්තගාම වෙලා හමාරය අපාය යනවා කියලා මේ නිර්මාංශ වීම ගැන කතා කරලා ඉතින් කොරළවැල්ලේ මහත්තයෙක් මට කතා කරලා දුරකතනෙන් කතා කරලා තර්ජනෙත් කළා ඔබ වහන්සේ ඕවා කියන්නේ අපි මේ ජීවිත කාලෙම නිර්මාංශකින් අය ඉතින් නිර්මාංශ වීම සීලයක් වශයෙන් ගන්නවා ඒ කියන්නේ අපේ ළමයා උඹල කඩයක්වත් කන්නේ නැහැ උඹල කඩේ කෑවත් එකයි නොකෑවත් එකයි නොකෑවොත් එක කෑවේ නැති එකේ අඩුව තියෙයි කෑවොත් කාපු එකේ ගුණේ තියනවා නම් තියෙයි දැන් ඒක සීලයක් නෙවෙයි කෑමෙන් සිල් මලින්නේ නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පාණාති පාතා පටිවිරතෝ පාණාති පාතා වේරමණි සතුන් මරන්න එපා එච්චර කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ මස් නොකෑමේ සීලය සමාදන් විය යුතුයි කියලා කොහෙවත් නැහැ ඒ සීලය සමාදන් කරවන්න එක්කෙනෙක් ආවා කියලා ඔබ දන්නවා ඒ දේවදත්ත තෙරුන් වහන්සේ උන්වහන්සේ පංචවරයක් කිල්ලුවතර ඒ පංචවරේ එකවරයක් තමයි විසුන් ජීවිතාන්ත දක්වා නිර්මාංශ විය යුතුයි. ඒතර භාග්‍යතුන් වහන්සේ එක ප්‍රතික්ෂේප කළා. කොහොමද දේශනා කළේ? වළඳන්න කැමති කෙනෙක් වළඳයි. අකමැති කෙනෙක් විස වෙන කෙනෙක් නොවළඳයි. එතකොට ඒක මැදගත් ප්‍රතිපදා මජ්ක්‍ධිමා ප්‍රතිපදා හැමදේම භාග්‍යතුන් වහන්සේ අපන්නක ප්‍රතිපදා. ඒ කියන්නේ එන හැටියක් බලමු. එතකොට එන්න කලින් මේක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. නැහැ ඒ විනය පිටකයේ හොඳට පැහැදිලිව තියෙනවා බේසජ්ජක්ඛන්ධකේ ප්‍රශ්න වෙච්ච තැන්වලදී මාංශ වර්ග 10ක් අනුභවයේ තහනම් කළා ඒ නැහැටි බලලා එන්න කලින් තහනම් කළෙත් නැහැ එහෙනම් මේක අන්තගාමීව ගන්න කියලා නෙවෙයි කොහෙවත් තියෙන්නේ ඔබට ඇත්තටම වළඳන්න බැරි නම් කන්නත් බැරි නම් ගන්න සල්ලිත් නැත්තම් තිබුණත් ගන්න හිතෙන්නෙත් නැත්තම් ගන්න එපා කන්න කියලා කියන්නේ කොහෙද මේ දේශනාවේ කන්න එපා කියන්නේ නැහැ කන ක්‍රමයේ කියලා තියෙනවා ඔන්න ඔය ක්‍රමෙන්ට කෑවොත් පව සිද්ධ වෙන්නේ නැහැ. ආන්න එතකොට තමයි මෙතන ගැටීම ඇති වෙන්නේ කාටද? මේ සත්ත්ව කරුණාව තියෙන උපාසක පිරිසට. ඉතින් මේ උපාසක මාතෘත්වයෙන් අහනවා නම් තරහ වෙන්න එපා. මම බුද්ධ පුත්‍රයෙක් මට කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ හිතගෙන මට සත්තුන්ගේ පැත්තේ ඉඳන් කතා කරන්න තරම් තාම තත්ත්වයක් ඇවිල්ලා නැහැ. මම සතෙක් නෙවෙන නිසා මම සත්තුලකට ගිය දවසට මට ඕන පෙනී ඉන්න පුළුවන් මම හරකෙක් වුණොත් හරක් වෙනවා. මම විශ්වක වශයෙන් මම පෙනී ඉන්නේ භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනවා. මොකද මේ ජීවක සූත්‍රයට පහර දෙන නිසා මම මේ නැවත නැවත මම මේ කියන්නේ මේක කරන්න එපා. මොකද බුද්ධ වචනේ මේක. ජින වචනේ. මේක බෙල්ලෙන් අල්ලමු. දැන් මොකද්ද බලන්න ලස්සනට කියලා තියෙන්නේ අන්තිමට. මේ මස් ගැන කතා කරන්න මේ මෙතන තියෙන්නේ. නිවන් දකින ප්‍රතිපදාව. මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා, භාවනා හතර වැඩෙන හැටි තමයි අපිට මේක ලස්සනට විස්තර කරලා තියෙන්නේ. එහෙනම් ඔබ රකින්න බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා මේකෙදී ඔබ වෙනුවෙන් මෙරුව බව දැක්කේ නැත්තම් ඔබ වෙනුවෙන් මෙරුව බව ඇහුවේ නැත්තම් ඔබ වෙනුවෙන් මෙරුවාද කියලා සැක නැත්තම් කොහොමද මේක බලාගන්නේ දැන් අපි ගමක් අසුරු කරගෙන පිණ්ඩපාත යනකොට අපිට පේන මිනිස්සු ආයුධ අරගෙන දුණු ඊතල අරගෙන ගම මෙනක් කැලේට යනවා ඒ මිනිස්සුම හෙට දාණේ අරන් යනවා ගේන්නේ මස් ආන් එතකොට පොඩි ගැටලුවක් තියෙනවා මෙයා මං වෙනුවෙන් මරන්නද ගියේ එතකොට අටුවා විස්තර කරනවා සහ විනය පිටක විස්තර කරනවා අහන්න කියලා කෙලින් උපාසක මහත්වරු මේ මස් අපි වෙනුවෙන් මරපුවද? එතකොට ඒ උපාසක තැන කියන නෑ ස්වාමිනී මම මේ විකුණන්න මරපුවා අපිට කන්නම හදපුවා. දැන් පින්ඩපාතයේදී කොහොමත් තමන් උදෙසා වෙන්නේ නෑ. මොකද පින්ඩපාතයේ දෙන්නේ අනියමාර්ථයෙන්. ඉතින් දානි සලාක දානයක් වශයෙන් ගේනෝ නෙවෙයි. ඒක gedara තියෙන හදපු කෑම තමන් කන එකම තමයි කොටසක්.
එතකොට මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සලාක දානක් වශයෙන් ගෙනවොත් විහාරයට අහන්න ඕනේ මේ මස් මොන මස්ද? මේ මස් අපි වෙනුවෙන්ද මැරුවේ? ඔච්චර යන්නේ. භික්ෂුන් වහන්සේට විනය එහෙම තියෙනවා. ඒතර ඒ විනයානුකූලව මේ භික්ෂුන් වහන්සේට අදාළ දෙයක් විතරයි. ගිහියට කියලා නැහැ මේ මස් මොන මස්ද? මේ මස් මට මැරුවද කියලා අහන්නේ නැහැ මිනිස්සු. මොකද මිනිස්සු කනවා. මිනිස්සු කන්නේ නැත්තේ නැහැ. සමහර සංගම්වල ඉන්න මහත්තුරුන්ගේ ගෙවල් වලයක් කන හොරාට. ඒ අයම කියලා තියෙනවා. ඉතින් මේක මේ අර අපි වලිගෙ වටේ කරගෙන යෝගේ වැඩක් මැස්සවල. ඒ කියන්නේ කිසි තේරුමක් නැහැ. ඒක නිසා ඔබ යෝජනා කරන්න, ඔබ උත්සාහ කරන්න, මැරෙන්න ඉන්න සත්තු බේර ගන්න. ඒකද අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් ගව ඝාතනය තහනම් කරන්න අපිට කතා බහක් යවන්න ළඟදී අපි දන්නේ නැහැ ඒකේ යථාර්ථය. එහෙම වෙනවා නම් ඉතාම හොඳයි සාදු. තව සතෙක් කර ජීවත් වෙන එක අපිට හොඳ දෙයක්. ඒ ගැටෙන්න කාරණයක් නෙවෙයි. දැන් මේ කෑම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. කන දේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. මරුපු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් කවුරු මරුවත් මොන විදියට මැරුණත් ඒ සතා මැරිලා අවසානයි. ඒ සතා එනවාද අපි දකින සීතකරණ වල දාලා මාස ගණන් පැරණි වෙලා එනකොට අපිට කිසිම ගැටලුවක් නැහැ. මේ මා වෙනුවෙන් නම් මරලා නෙවෙයි. උද්දිස්ස කතන් කියලා කියන්නේ කෙලින්ම තමන්ගේ උත්සවයට, තමන්ගේ පරිභෝජනයට ජීවේ පිටින් තියෙන සතෙක් පෙන්වලා කියන මට මෙයා මරලා දෙන්න. එහෙම කිව්වොත් අන්න ප්‍රාණඝාතයට තමන් අයිති වෙනවා. පව ගෙවන්නත් සිද්ධ වෙනවා. හැබැයි මරපු මස්කොටස පටවියාපෝ තේජවායෝ කියන මස්කොටස යම්බලන් සලක තිබිලා තමන් ධාර්මික උදලක් දීලා ගෙනාව නම් ඒ ගෙනාවු මාංශය කිරට හෝ මිරිසට හෝ හදලා තමන්ට කැමති නම් කන්නත්, දන් දෙන්නත්, හිඟන්නන්ට දෙන්නත්, ඕන කෙනෙක්ට දෙන්නත් අවසරයක් පුළුවන්කමක් තියෙනවා. ගිහියට ප්‍රශ්නයක් නැහැ. මේ මිනි මස්, අලි මස්, කොටි මස්, ව්‍යාග්‍ර මස්, කරබාන මලස්, වලස් මස්, බලු මස්, සර්ප මස් ආදී මස් 10ක් විනය පිටකේ තහනම් කළා. ඒ 10වත් ගිහි කෙනෙකුට තහනම් නැහැ. ඒ කියන්නේ ඒවා මේ මරන් කන්නේ කියන එක නෙවෙයි. එහෙම තහනම ගිහි අයට නැහැ. තියෙන්නේ භික්ෂු භික්ෂුණී දෙකොටසට. ඒ පිළිසෙට තර හේතු සහිතව අර වෙච්ච දේවල් නිසා දස අකපමාංශයක් තිබෙනවා. ඒතර අනිත් ජනතාවට ඒ තහනම ඇත්තෙත් නැහැ. ඒතර පැහැදිලි කරගන්න මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා අහන සමහර අය මගෙන් උත්සාහ තියෙනවා. මේ මස් මස් වලඳ වලඳ නැත්තම් මේ මාළු කන ගමන්, උම්බල කඩ හාල් මැස්ස කන ගමන් කොහොමද සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියන්නේ. ඒතර පිළිතුර මෛත්‍රී භාවනාවෙන් තියෙන මෛත්‍රී භාවනාවේ මෛත්‍රී කරන්නේ කොයි වෙලාවකවත් මලමිනි වලට නෙවෙයි. මෛත්‍රී කරන්නේම ජීවමාන මනුස්ස ලෝකයේ අපිට පේන අයට, දෙවියන්ටත්, අනිත් සත්වයන්ටත්. ඒ ජීවත් වෙන්න ඕන. ඒතර මිය ගියාට භාවනා කරන්න එපා කියන එක බිය පිණිස හේතු වෙන්නත් පුළුවන්. මෛත්‍රිය කියන එක අපි ගන්න ඕනේ ජීවත් වෙන සත්ව කොටසකට පමණයි කියලා තියෙනවා. ඒ මොනිසා ඒ මාංශයට මෛත්‍රී කරන්න බැරි බව අපි සිහිපත් කළ යුතුයි. ඒක මොකද ගොඩාක් වැඩිහිටි සාහනහල පවා මේක වරද්දගෙන ඉන්නවා. ඉතින් කමක් නැහැ. හැබැයි තමන් නොකනක නෙවෙයි ප්‍රශ්න මෙතන තියෙන්නේ. ඒ අය ගන්නව අදහසක් මේක පවක්. මේක සීලය ભેද වෙන දෙයක්. එතකොට ඒකෙන් වෙන්නේ තමන් මේ සීලය පිළිබඳ දෘෂ්ටියකට අහු වුණා වෙනවා. එතකොට කෙනෙක් කිව්ව දන්නේ මේ විදිහට අනේ උඹල කඩයක්වත් කන්නේ නැහැ. හරි සිල්වත්. හැබැයි සුරා පානය කරනවා. හරි සිල්වත් උඹල කඩ නම් කන්නේ නැහැ. සුරා පානය කරනවා. එහෙනම් ඒක සීලයක් වෙන්නේ නැහැ හරියටම ගත්තොත්. එහෙනම් ඔබ ප්‍රාණවදයෙන් තොර වෙන්න, මතුරුවෙක්වත් මැස්සෙක්වත් මරන්න එපා. එතකොට මේ කණ එක කන්නේ මාංශ කොටසක්. ඒත් බලෙන් කවනවද? නෑ. කැමති නම් කන්න. ස්වාමීන් වහන්සේට පූජා කළොත් අපිට පින් සිද්ධ වේද? ප්‍රණීත දේවල් දෙනකොට ප්‍රණීතානිසංස ලැබෙනවා. සප්පි නවනීතං තේලං මදුපානිතං මච්චෝ මංසං කීරෝ දදී කියලා නවවිද ප්‍රණීත භෝජනයක් විනය පිටකේ වෙනවා. මේ ප්‍රණීත භෝජන නමය ගිහි කෙනෙක්ගෙන් ස්වාමීන් වහන්සේට අතින් ඉල්ල ගන්න බෑ. කටින් කියලා ඉල්ලන්න බෑ. ඒකයි අපි ගමු මෙතෙන්ට අදාළ වෙනවා. දියමස්, ගොඩමස්, කිරි දී කිරි හතර. අනිත් ගිතෙල් වෙනුරු ආදී ටික. ඉතින් ගිතෙල් වෙනුරු, මේ පැණි, උක්සකුරු ආදී දේවලුත් එක්කම එය පහත් මෙතන තියෙනවා හතරක්. දැන් මේ හතර තමයි ගොඩක් ප්‍රශ්න. සමහර අයගෙන හාමුදුරුවෝ අපිට ලිස්ට් එකක් දෙනවා කියලා. සංකුකුල් මස්, බිත්තර, තව මස් වර්ග නොයෙක් තියෙනවා. ඒක නම් ගැළපෙන දෙයක් නොවේ. මොකද දායකයා අහන්නේ නැතුව අපිට මේ මාංශ ගැන කතා කරන්න බෑ. ඒ නිසා මාංශ ගැන ඇහුව ස්වාමීන් වහන්සේ අපි මාළු හදන්ගෙන ඔබ වහන්සේ වළඳනවා. ආයෙත් හදන් ආවොත් සලකා බලන්න. ඔව්, කැමති නොවුනොත්, ඒ වෙලේ කැමති නොවුනොත් වළඳන්න. ඒවලි ඉතින් අකමැති වගේ දැනුනොත් වළඳන්න බෑ. ඒ කැමති නැත්තම්, කැමති කෙනෙක් වළඳයි, අකමැති කෙනෙක් නොවළඳයි. එසේනම් ඒ දායකය ඇහුවට පස්සේ කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ගේන්න. හැබැයි අපි වෙනුවෙන් මරලා ගේන්න
එපා වෙලඳ සැලින් ගන්න. දැන් අපි මේ දේවල් කියා දුනකොට අපේ සේනාසනවල අපේ දායක පිරිසවලට සමහර බිත්තර පූජා කරන්න ඕන නා අතීතේ. ඒ බිත්තර පූජා කරන්න ඕන නා බිත්තර තම්බන්න ටිකක් බයයි වගේ. මොකද විඥාන තියෙද්ද දන්නේ නැහැ. නැද්දන්නේ. ඊට පස්සේ ගියා ඒ ආහාර විකුණන තැන් තියෙනවා වෙලඳ සැල්. ඒ සකස් කරපු ආහාර විකුණන තැන් වල බිත්තර තම්බපුවා තියෙනවා. ඒක අනියමාර්ථයෙන්. පොදුවේ තම්බපුවා එක. ඉතින් මේ දායක දායකව ගිහිල්ලා අර කඩෙන් බිත්තර තම්බපුව අරන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ඉතින් ගැටෙන කෙනාට වෙන්නේ මොකද්ද? දූෂ්‍ය කරගෙන මේක තනි කරම නිවන් වගේ බැහැර වෙනවා මේ හේතුව නිසා. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කැප නිසා බිත්තර වැළඳුවොත් අපි කියලා බලන අන්න රහත් අරහාමුදුරු බිත්තර වැළඳුවා කියලා බනිනවා. මොකද්ද වෙන්නේ? ආර්යපාදේ. මේ කොහෙවත් නැති මස් ටිකන් නිසා මොකටද ආර්යපාද කරගන්නේ? අනිවාර්යෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කැපදේ ගන්නවා. අකපදේ වළඳන්නේ නැහැ. දැන් අපි දන්න කතාව දම්පදේ වුණ බිමසන්ට පඬිත වර්ගයේ පඬිත සාමණේරයන් වහන්සේගේ අතීත කතාවේ තියෙනවා. උන්වහන්සේ මහා දුගියා. මහා දුප්පත්. මේ දුප්පත් දුගියාට දාන දෙන්න අවස්ථාව ලැබුණ එක දානයක් කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. දානෙට එකතු වෙනවා රෝහිත මසුන් කියන මස්ස වර්ගය. එයා බැල මෙහෙවර කරලා මසුන් හතර දෙනෙක් යාර ලැබෙනවා. ඒ මසුන් මරන්නාගේ මේක අරන් කියලා දාන දෙන්නේ කියලා. මේ රෝහිත මස්සේ දානයේ භාග්‍යවතුන් වහන්සේ වළඳනවා. දැන් සංගම් වලට ආරංචින තිවරයිති. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බයින්ද. ඇයි? රෝහිත මසුන් වැළඳුවා කියලා. එහෙනම් මේ තමයි ධර්මතාවය. යමක් කැපද ඒ කැපදී බුදුරජාණන් වහන්සේ අහන්න දෙයක් නැහැ නේ මා වෙනුවෙන් මැරුවද නැද්ද කියලා. නුවණට පේනවනේ. එරිදි බල රහතන් වහන්සේට පේනවා. අහන්නේ නැහැ. අපි පෘථජන විශ්වන්ට වෙනව අහන්න. ඇයි දැක්කේ නැති නිසා. ඉතින් බලන ආනිසංස ලැබිච්ච හැටි මේ ජීවිතේ පඬිතු කුමාරයා වශයෙන් ඉපදුනා අවුරුදු 7දී අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළේ අර වතුර අරන් යන හැටි දැකලා ගොවියෝ. හීදරු නමන හැටි දැකලා රෝධාද නැටි දෙකල වඩු මහත්තුරු. ඇයි මට හිතාදා ගන්න බැරි චූටි ස්වාමීන් වහන්සේ කියලා භාවනා කළා. සග්දේ රයිතුමා රැකවලට ආවා. සතර රන් දිවි රැකවලට ආවා. ඉරහඳ නැවතුණා. භාග්‍යවතුන් වහන්සේ පවා ආරක්ෂාවට ආවා. අවසානයේදී මාර්ගඵල තුනෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මේ ආහාරය කුමකටද? මොනවද තියෙන ආහාර? ආහාර කුමකටද? ඒ ආහාරය මොනවද ලැබෙන්නේ? මේ විදිහේ ප්‍රශ්න හතරෙන් පස්සේ ආහාරය වේදනාව පිණිස, වේදනාව ස්පර්ශය පිණිස ආදී වශයෙන් උත්තර ලැබෙනකොට ඒ උත්තරව මනසිකාර කරපු පණ්ඩිත ස්වාමීන් වහන්සේ අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරන සිව්පිලිසිඹියා ලාභීව අවුරුදු 7 එක දානය දුන්නේ. රෝහිත මසුන් දාන. එහෙනම් ප්‍රණීත දේ දීමෙන් ප්‍රණීත දේ ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දා පින්ඩපාත වරණ ස්වාමීන් වහන්සේට කියන දැන් ඒ කුඩා ස්වාමීන් වහන්සේ කුටියට වඩිනවානේ භාවනා කරන්න. ස්වාමීනි රෝහිත මසුන් දානයක් ලැබුණොත් අරන් එන්න. ඒ කියන්නේ ඒක තමයි ප්‍රිය. ඉතින් බලන්න මේ කුඩා සයන්ස්කෝ අපිට ලැබෙයිද? නෑ, වහන්සේගේ පිනට නොලැබුණා. මගේ පිනට ලැබෙයි. ඇත්තටම ලැබුණා. එදා රහත් වෙලා වැළඳුවේ රෝහිත මසුන් දානයක්. එහෙනම් මේ ධර්මය නොදන්නා බව නිසාම අපි පොට පිට පටලගෙන ඉන්නේ. ඒ නිසා මේව හරියට මෙදහත්ව ගන්න. මේ ආහාරයක් නිසා නම් ගැටෙන්න එපා. අපරාධේ. කාලයත් අපරාධේ අපේ. ඉතින් අද මම මේ ගැන කතා කරන්නේ නැහැ. කොහෙත්ම කැමතිත් නැහැ මේ වගේ මාතෘකා ගැන කතා කරන්න. නමුත් ජීවක වෛද්‍යතුමා ඇහුවනම් සාසනය වෙනින් අපිට පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න වෙනවා. එතුමා වෙනුයි. එතුමා මෙච්චර හිතුවනම් බුදුරජාණන් වහන්සේන වචනයක් දෙනවා. මා වෙනුවෙන් මැරුව මසුන් සත්වයන් මම අනුභව කරන්නේ නැහැ. ඒක සත්‍යයි. එහෙනම් මොන දේද අනුභව කරන්නේ? පොදුවේ මරණයට පත්ව සතෙක්ගේ මාංශයක් ලැබුණොත් භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා දා වැළඳුවා. අදත් කැපවව තියෙනවා. තමන් වෙනුවෙන් නොම මැරූ බව දන්නවනම්, නොමැරූ බව දන්නවනම් සැක නැත්තම් ඒක දැකලත් තියෙනවා, අහලත් තියෙනවා. සැකත් නැත්තම් ආන්නේ මාංශය වළඳන්න පුළුවන්. පවත්ත මාංශය වළඳන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මේ අටුවාව ලස්සනට තව ටිකක් විස්තර කරන මේක. දැන් කෙනෙක් ගිහිල්ලා තමන් වහන්සේලා වෙනුවෙන් මරන් යනවා. ඇවිල්ලා දෙනවා. රවට්ටලා දෙනවා. දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ නොදෙන වළඳනවා. එවත් වෙන්නේ නැහැ. ඇයි මේ දායකය කියන්නේ තමන් වෙනුවෙන් මැරුවද කියලා බොරුවක් කියනවා. ඔබ වහන්සේලා වෙනුවෙන් නේ මැරුවේ. දැන් දිවිමස් සැකපයි. දිවිමස් සැකපයි, මුවමස් කැපයි. හැබැයි දෙකම එක වගේලු. එතකොට වෙන්නේ මොකද්ද? මුවමස්ස කියලා දිවිමස් දෙනවා වෙන්න පුළුවන් කෙනෙක්. ඒත් එවත් වෙන්නේ නැහැ. මොකද රවට්ටලා දීපු නිසා. ඊළඟට සමහර දුර්භික්ෂ කාලවල හෝ නියන් සමයක හෝ අසනීප වෙලාවක, ඒ කියන්නේ මාංශය දෙන්නම ඕන නම් අන්න අර වගේ දිවි මස, ඌරු මසට සමානයි කියන වලස් මස, දිවි මසට සමානයි කියන මෝ මස, මේ දෙක පටලවල සදැහැති දායකෙක් දෙනවා. ඇයි දෙන්නේ? කරුණාවෙන් ස්වාමීන් වහන්සේ සුවපත් කරගන්න, ස්වාමීන් වහන්සේ කුසගින්නේ. ඇත්තටම දිවි මස් කියොත් වලඳන්නේ නැහැ. ඇයි? විනය කඩන නිසා. හැබැයි එයා පටලවල දෙනවා මේක
මේ මාසක් නෙවෙයි අකප මාස දෙකන්නේ වලස් මාසයි දී මාසයි ඌරු මාසයි මුව මාසයි කැපයිනේ ඉතින් මෙයාද කියන මේක මුව මාස මේක ඌරු මාස ඒතර ස්වාමීන් වහන්සේ බය නැතුව වළඳනවා හැබැයි එවතක් කිසිසේත්ම වෙන්නේ නැහැ යම් කිසි භික්ෂුවට දාණයට පින්ඩපාතයට පාත්‍රය පුරවලා ලැබෙනවා මාංශයක් හැබැයි මේක මරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේ වෙනුවෙන් ඒ සයනස් දැන් බලන මට මේක කැප නැහැ නේ අරන් යනවා විහාරයට ඊළ අනිස්සානහල බෙදෙනවා එනම් පැටලීම තුල වෙන්නේ අපිට ගන්න තියෙන මේ ඉතා වටිනාගෙන ධර්ම කාණ්ඩේ නැති වෙලා යනවා බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ යොමු වෙන ඊට පස්සේ මේ දේශනාවට යම් විශ්වයක් ගමක් අසුරු කරගෙන ඉන්න උන්වහන්සේ මෛත්‍රිය පතුරනවා උතුරු දිසාවට නැගිටිනට බටහිර ආදී සතර දිසා උඩයට සරස සියල්ලට මෛත්‍රී භාවනාවේ ධ්‍යාන දක්වවන මේ සයන්නාසේ උන්වහන්සේ යන ගමේ පින්ඩපාතේ ලැබෙනවා මාංශයක් කියන ජීවකයේ වළඳනවද නැද්ද ස්වාමිනි වළඳනවා ඇයි කැප නිසා जीवित आहार वर्ग सोयन අපිට ඒ නිසා නියමයක් කරන්න බෑ මම මේවා කන්නේ මම කන්නේ මේ මෙච්ච මං කරවිල කන්නේ මං කන්නේ වැටකුළු විතරයි කියන්න බෑනේ ගේන එකක් වළඳන්නට ඕන එතකොට ගෙනත් දුන්නේ මා වැඩිගමක ඉන්නන වැද්ද දෙන්නේ මස්මනම් දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මට මස් වළඳන්න බෑ මට කැප නැහැ කියලා හිතන් හිටියොත් වෙන්නේ මොකද බඩගින්නේ අපවත් වෙන්න සිද්ධ වෙන කකුළු ගමකට වැඩිය කකුළු මරණ තැනකට ගිය කකුළු මස්සුත් ලැබිලා තියෙනවා ඒක කැපයි ඒ වළඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර රසණීය වලට මාංශ රස වළඳිය යුතු වෙලා තියෙනවා විරේක බෙහෙත් ගත්තා මාංශ රස වළඳිය යුතු වුණා සොපියා උපාසිකාව තමයි ගිලන් උපස්ථානයේ අග්‍රවුණි එතුමිය මාගත දවසක පොය දවසක තමයි බාරගෙන තිබුණෙත් මස් නැහැ අන්තිම මොකද කළේ කලවේ කපල දුන්න හදලා සයන්හසෙන්ට උන්වහන්සේ සෝපත් වුණා පස්සේ ඇහුව මොන මස්ද දන්නවද වැළඳුවේ නෑ මිනි මස් අනතහනම් කළා විනේදී මිනි මාස්සේ වළඳන්න එපා තුලසියවතක් වෙනවා එතකොට හේතු අනුව එනේන හැටියටයි භාග්‍යතුන් වහන්සේ මේ දේවල් පනවල තිබුණේ එතනින් පේනවා මේ මාංශ රසය කියන එක ආසනීපවලදිත් අවශ්‍ය වෙලා දෙන බෙහෙතට අවශ්‍යලද එහෙනම් බෙහෙතට අවශ්‍ය දේ තහනම් කරන්න පුළුවන්කමක් බුදුරජාණන් වහන්සේට තිබුණෙත් නැහැ මොකද ඒක ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියලා දන්න නිසා ඒක මැදහත් පිළිවෙත කිටිය කැමති කෙනෙක් වළඳන්න අකමැති කෙනෙක් වළඳන්න එපා කැප ක්‍රමයේ මේකයි එහෙනම් තමන් වෙනුවෙන් මෙරුව බව දැකලත් නැහැ අහලත් නැහැ සැකේකුත් නැහැ සැකේ නැති කරගෙන තමයි අහන්නේ මහත්වෝ මේක කාටද මෙරුවේ කොහෙන්ද ගෙනාවේ දැන් විලන්සලකින් ගෙනාව නම් ගැටලුවක් නැහැ අර වැද්ද වගේ ඉන්නව නම් ගමක අහන්න ඕන වැද්ද මරණවට කියලා එතකොට තේරෙනවා මේකෙන මදහත් පිළිවෙතක් භාග්‍යතුන් වහන්සේ අනුගමනය කළ අතර අර ස්වාමීන් වහන්සේගේ මෛත්‍රියට මේ බාධාක් උනේ නැහැ තමන්ට දුක පිණිස හෝ අනුන්ට දුක පිණිස පැවතුණාද කියලා අහන ස්වාමීන් වහන්සේගේ මේ මස් වැළඳීම මෛත්‍රී කරු ජීවකස වෛද්‍යවරයා කියන නැහැ ස්වාමීන් එසේ නොවේ එහෙනම් මේ භික්ෂුන් වහන්සේ නිවැරදිව ආහාරයක් නේද ගත්තේ කියලා තහනවා එසේ ස්වාමීන් නිවැරදිවම ආහාර මම අහලා තිනු ස්වාමීනි බ්‍රහ්මයා මෛත්‍රී විහරණ යුත්තයි ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පරම මෛත්‍රී යුත්තයි කියලා කවුද කියන්නේ ජීවක වෛද්‍යතුමා එතුමා අන දෙනවා නිර්දේශය සෝතාපන්න ශ්‍රාවකෙක් වශයෙන් විවරණිකුත් දෙනවා භාග්‍යතුන් වහන්සේ පරම මෛත්‍රී යුත්තයි කියලා මම අහලා තිනවා ඒ ස්වාමීනි ඔබ වහන්සේගේ මෛත්‍රී මම දන්නවා ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී උපමනයි කියලා දන්නවා කියලා කියන පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා ඒසේමයි ජීවකේ යම් රාගයකින් යම් දේශයකින් යම් මෝහයකින් उत्तरे අනාගත සමාජයට ජනතාවට මේක ඕන දැන් ඕනනේ ඇත්තට දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා ඉන්නේ දැන් අපි ඒක විවරණය කරගෙන යන දෙවෙනි කොටසේ මේ සමානම ටිකක් තමයි ඊළඟට 2 3 4 වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනාවේ එකම දේ හැබැයි වෙනසකට වෙන්නේ ස්වාමීන් වහන්සේ වඩන්නේ කරුණාව දෙවෙනි කොටසේදී
එවැනි ස්වාමීන් දස දිසාවට කරුණා වඩන කරුණාව කියන දුකටපත් වූ සෝපත් වේවා කියන චේතනා ඒ වඩලා ධානාදී ලැබෙනවා කෙනෙක් වෙන්නත් පුළුවන් योगावचर वाला නැහ මේක මේ අර තුවාලයකට බෙහෙත් බඳිනවා වගේ වැඩක් තමයි කරන්නේ. ඇයි කන්න මහනුන අනවේනේ ජීවත් වෙන්න තමයි දාන්නේ. වලඳන්නේ සමහරට වැළඳීම පවා එක වෙලාවක නිරස වෙනවා ජීවිතේ. අනේ මොකටද මෙච්චර වලඳන්නේ? සමහර අපි දන්න සන්නදෙන්න එක වෙලාවක වලඳන්නේ. මොකද දෙයකට යන්නේ ඒක අපරාධි මේක. එක වෙලෙන් ඉවරයක් කරගන්න ඕන. ඒතකොට වේල් දෙකක් යන්න ගියාම තියෙන වෙහෙස පාත්‍ර හොදන්න ඕන, අත හොදන්න ඕන, හස් කරන්න ඕන, පඩිකම් හොදන්න ඕන. කිසි වෙහෙසක් නැහැ. එක වේලක් වළඳන සමහර සනල දවස් කිහිපයකට සැරයක් වළඳන අවස්ථාවක් තියෙනවා. ඒක ඉති උන්හසලගේ වීරිය කැමැත්ත. ඒතර මේ ආහාර ගැනීම කියන්නේ දුකක්. මේක මේ ආස්වාදයක් වෙනස ගන්න එකක් නෙවෙයි. එසම මේක දුකක් බව දැනගත් ශ්‍රාවකයා පමණ දැනයි ආහාර ගන්න. හරියට පුත්‍රයා කාන්තාරයේදී මැරිලා ඒ පුත්‍රයාගේ මාංශය අනුභව කරන අම්මයි තාත්තයි වගේ. ඒ කාන්තාරෙන් ඈතර වීම පිණිස මේක දුරුමෙදිස් දාලා කන්න ඕන, වැඩියෙන් ගෙදර ගිහිල්ලා බදගෙන කන්න ඕන. එහෙම අදහසක් මේ මිනිස්සු ගැති නෑ. තමන්ගේම දරුවා නිසා කොහොමවත් පිළිකුල්. තමන්ගේ වරගයා නිසා කොහොමවත් පිළිකුල්. ඒ බෙහෙතක් ගන්නවා චුට්ට චුට්ට කමින් තමයි මේ අම්මයි තාත්තයි කතරින් ඈතර වුනේ. සසරින් ඈතර වෙන කැමති ශ්‍රාවකයා පුත්‍ර මාසිට උපමා කොට ආහාර ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක මස් වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, කොළ වෙන්නත් පුළුවන්, බත් වෙන්න පුළුවන්. බත් උනත් අන්නාවෙන් ගත්තොත් වැඩන්නේ. ඒක සසර දික් වෙන්න හේතු වෙනවා. බත් වේවා, මස් මාංශ වේවා, නිර්මාංශ වේවා, අයිස්ක්‍රීම් වේවා, බටර් වේවා, චීස් වේවා, මොනවා හරි කමක් නැහැ. තමාර එලකිරි බොන්නෙත් නේ තමාර. ඉතින් ඒ නිසා මේ මොනවා වේවා තමම් නිස්සරණ පඤ්ඤී බුඤ්ජි නිස්සර නිදහස් වීම අදහසින් නිවන් දැකීම අදහසින්ම අනුභව කරනවා කියලා අනුභව කරනවායි කියලා සඳහන් වෙනවා. එතකොට අහනවා මේ කරුණා වැඩ විශ්වයේ ආහාරවල දීම තණ්හාවෙන් තොරයි, මුලා වීමෙන් තොරයි, තණ්හාවෙන් ගැට නොගසුනා, මුලා නොවුනා, ඒ නොගිලුනේ, දොස් දකින්නසල දොස් දෙක කියන්නේ මේ ආහාර දුකක්. මේ ගැනීම දුක. මේක බහැර වෙන්නේ මොහොම දුඟද ඇතුව. ඒතර මේක බහැර කරන්න ඕනේ. මේක අනුභව කරේ නැත්නම් ජීවිතේ පවත්වන්න බැරි වෙන නිසා නිදහස් නිස්සරණ ප්‍රඥාව හේතුව නිවන් දැකීම අදහසින් ශාරීරික ප්‍රවැත්තීමේ අදහසින් ගිජුබවෙන් තොරව මේ වළඳනවා මේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වළඳන වෙලාවේ උන්වහන්සේ තමන්ට අහිත පිණිස පිළිපැද්දද ලෝකෙට අහිත පිණිස පිළිපැද්දද මේ මාළු හෝ මස් වළඳන වෙලාවේ ජීවකවිතම උතුරු දෙනවා. එසේ නොවේ ස්වාමීන්. එහෙම අහිත පිණිස පිළිපැදලා නැහැ. එන ජීවකයේ මහානතෙම ඒ කාලේ නිවරදු මාහාරය ගත්තා නේද කියලා අහනවා. ඔව් ස්වාමීනි. නිවරදු මාහාරයක් තමයි ඒ ස්වාමීන් වහන්සේ ගත්තේ. ස්වාමීනි මම අහලා තියෙනවා මහා බ්‍රහ්මයාට කරුණාව තියෙනවා කියලා. එසේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේටත් කරුණාව තියෙනවායි කියලා මම සියසින්ම දැකලා තියෙනවා. දැන් බුදුරජාණන්සේ අසුරු කරපු කෙනානි දැකලා තියෙන සියසින් කරුණාව, සියසින් මෛත්‍රී. ජීවකවිතුම ළඟ හිටපු කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සියසින්ම දැකලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කරුණා විහරණය යුක්තයි ජීවකේසෙමයි. රාගය, දේශය, මෝහයක් යම් රාග දේශ මෝහයක් නිසා ක්‍රෝධය ඇති වෙනවන ඒ ක්‍රෝධය ඇති කර දෙන ව්‍යාපාද ඇති කර දෙන මේ රාග දේශ මෝහ තල් ගසක මුල සිඳ වගේ උඩින් සිඳලා දැම්ම වගේ ආය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ කරුණාව ඇති වෙන්න හේතුව ඒකයි. ඒ බව ඒ සඳහා නේද ඔබ කිව්වේ කියලා අහනවා. එසේ ස්වාමීනි මම ඒ සඳහාමයි මේ කාරණේ කිව්වේ කියලා. තුන්වෙනි කොටසින් කියනවා එවැනිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මුදිතා භාවනාව, ඒ කියන්නේ අනුන්ගේ සැපේදි සතුටු වීම වඩමින් මුදිතා වඩමින් වාසය කරලා උන්වහන්සේ දානකට වැඩියම අර වගේ ප්‍රණීත භෝජන ලැබුණාම ඒ ස්වාමීන් වහන්සේ නිස්සරණ දහසින් වළඳනවා. ඒක තමන්ට අහිත පිණිසවත් අනුන්ට අහිත පිණිසවත් නොවේ කියලා උත්තර දෙනවා. ඒ වගේම නිවැරදි ආහාරයක් බව ජීවක වෛද්‍යතුමා උත්තර දෙනවා. එතකොට නැවත කියන ස්වාමිනේසෙම භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයාත් මුදිතා විහරණ යුත්තයි කියලා මම අහලා තියෙනවා. ස්වාමිනේ ඒ කාරණේ මා විසින් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දැක්කා. සියසින්ම දැකලා දෙන බුදුරජාණන් වහන්සේ අනුන්ගේ සතුට දැකලා සතුට වෙනවා කියලා. ඒ මුදිතාව මන්ද. එසේ ජීවකේ යම් රාගයක් යම් දේශයක් යම් මෝහයක් නිසා තරහ ඇති වෙනවා නම් ඒ තරහ මුලින්ම සිඳලායි තියෙන්නේ. ඔබ ඒ සඳහාද මේ කිව්වේ? එසේ ස්වාමිනී. ඒ සඳහාම මම මේ කාරණේ කිව්වේ කියලා නැවත මතක් කරනවා. නෝන සිව්වෙනුව කියනවා යම් විශෝක උපේක්ෂා ධානය උපේක්ෂා භාවනා වඩමින් මදහත් බව සැප දුක දෙක මදහත් බව දෙකෙහි මදහත් බව වඩමින් සත්‍යයන් කෙරෙහි මදහත් සිත පතුරනවා. ඒ කියන්නේ ඇලීමකුත් නැහැ,
යැටීමකුත් දස දිසාවේ වතුරගෙන වාසය කරන එවැනි ස්වාමීන් වහන්සේගේ අර විදියටම පින්දපාත වැඩලා දානට ගිහිල්ලා ප්‍රණීත වූ දෙයක් වළඳනවා නිස්සරණ ප්‍රඥාවෙන් මේක ආදීනව දැකගෙන කය ප්‍රවැත්වීම සඳහා ඒ නිසා මේක තමන්ට අහිත පිණිස පැවතුනේ නැහැ මේ ආහාර ගැනීම ප්‍රණීත භෝජන ගැනීම අන් අයට අහිත පිණිස පැවතුනේ නැහැ ඒ වගේම මේ ජීවක වෛද්‍යතුමා කියනවා ස්වාමීනි බ්‍රහ්මයා තුලත් උපේක්ෂා විහරණය තියෙනවා භාග්‍යතුන් වහන්සේ තුලත් උපේක්ෂාව තියෙනවා කියලා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ඒ බව බුදුරජාණන් වහන්සේ තුල තියෙන බව එවලත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජීවක යම් රාගයක් යම් දේශයක් යම් මෝහයක් යම් හිංසාවක් ඇතනම් ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගේ සිතේ දැන් නැහැ මුදුන සිඳපු තල් ගහක් වගේ කළා දැන් නැති කළා ඒ නිසා නැවතු උපදින්නේ නැව ඔබ ඒ සඳහාද මේ කියන්නේ එසේ ස්වාමීනි මං ඒ සඳහාමයි මේ කිව්වේ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා හික්මවනවා මේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂා සතරෙහි භාග්‍යතුන් වහන්සේත් ඒ සතරෙහි පිහිටනවා ඒකේ නැවත පේනන එක මමත් ඒ හතරේ පිහිටලා ඉන්න එසේ ඉන්නව මා විසින්ද කැප වූ මාංශය වළඳනවා හැබැයි ඒකට බාධාක් වෙලා නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ මේ දි විස්තර කරලා තිබුණේ. ජීවක යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාග ශ්‍රාවකෙක් උදෙසා සත්‍යකම රාද හිතම කරුණ පහකින් පෞරස් කරන යම් කෙනෙක් ශ්‍රාවකයන්ට දාන දෙන්න එනවා නම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ සතා මරාගෙන එයාට පව් පහක් සිද්ධ වෙනවා. මොනවද මේ පහ? යව් අසවා සතා ගෙනෙව් කියලා විධාන කරන ඒ වචනෙන් පව් රැස් කරනවා. ඒ පළවෙනි කාරණේ. ඒ සතා ගේනකොට ගේන අය බෙල්ලේ ලණු බැඳගෙන ඇදගෙන එන්නේ දුකසේ. ඒ දෙවනි දුකක් දුම්නසක් ඒ සතා එතකොට විඳිනව නම් ඒ දෙවනි පවයි. තුන්වෙනිට මේ සතා මරව් කියලා කියනකොට ඒ වචනේ කීමෙන් පව් සිද්ධ වෙනවා. ඒ තුන්වෙනි කරුණෙන් බොහෝ රැස් පව් රැස් කරනවා. ඒ සතා මරණ ලබන්නේ මරණ කොට ඒ ආයුධ වලින් කපලා ලේ ගලා යද්දි බොහොම දුකසේ තමයි සතා මැරෙන්නේ. ඒ දුම්නසක් විඳිනවාද ඒකත් පවක්. ඒ හතරෙනි පවයි. යම් මේකින් තථාගතයන් වහන්සේට තථාග ශ්‍රාවකයෙකුට නොකපු දෙයක් වළඳවනවා නම් ඒ කියන්නේ උන්වහන්සේල වෙනුවෙන් මරලා ඇවිල්ලා එහෙම නෙවෙයි කියලා නොකෙප දෙයක් නා වළඳවන්නේ ඒ පූජා කරන කෙනාට පවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඉතින් පරිස්සම් වෙන්න මේ වනි දානයක් දෙන කෙනා ස්වාමීන් වහන්සේල වෙනුවෙන් මරලා සතෙක්ව කවදාවත් පූජා කරන්න යන්න එපා. එසේ පූජා කිරීම ඔබ ආකාර පහකින් බව රැස් කර ගන්නවා. අර සතා ගේන්න කියනකොට පව සිද්ධ වෙනවා. සතා ඇදගෙන යනකොට පව සිද්ධ වෙනවා. සතාගේ බෙල්ල කපනකොට පව සිද්ධ වෙනවා. මරන්න කියනකොට පව සිද්ධ වෙනවා. බෙල්ල කපනකොට පව සිද්ධ වෙනවා. අකප මාංශ පූජා කිරීමෙන් පව සිද්ධ වෙන. එතකොට එතෙන්දි බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනය කරලා දාන දීම ප්‍රතික්ෂේප කරනවා. ඒකයි කලේන සත්‍යයාගේ ආරක්ෂාව තහවුරු කළා. එතකොට පවත්ත මාසයක් ඕ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොමරූ මාසයක් ඕ අනියමෙන් අරගෙන පූජා කිරීම විතරක් මෙතෙන්දි තහවුරු කරනවා. එහෙ නැත්තම් මෙහෙම හිතන්න පුළුවන් අටුවාවේ කියනවා මේ එක මාස දානයක් දීමින් කල්ප 30000ක් දේවසප ලැබෙනවා. සක්ත්‍රජ ලැබෙනවා. එහෙනම් සතෙන් මරලා හරි කමන්නේ මන් දානය දෙනවා කියන වැරදි දෘෂ්ටියට එන්න පුළුවන්. ඒක තමයි මෙතනින් නතර කළේ. එහෙම වෙන්න එපා කියනවා. කරන්න එපා. එතනින් පව් පහක් රැස් වෙනවා. ඒතර ඒ පව් පහ රැස් කරගන්න දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒක කරන්න එපා කියනවා. එතකොට මේ දේශනාව අහලා ජීවක වෛද්‍යතුමා කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූත පෙරණ වූ විරෝධයක්. ස්වාමීනි භික්ෂුව ඒකාන්තේ කැප වූ ආහාරයක්ම වළඳත්. ස්වාමීනි භික්ෂුව ඒකාන්තයෙන් නිවැරදි වූ ආහාරයම වළඳත්. ස්වාමීනි තා යහපත්. ස්වාමීනි තා යහපත්. යටිකුරු කරන ලද දෙයක් උඩුකුරු කළා වගේ. දැන් මේ දේශනා අපිටම තේරෙනවා යටට හලවලා තිබිච්ච දේ උඩට හැරෙවෝ වගේ. කොයිතරම් අදහස් මතිමතාන්තරවලද මේ දේශනා ගැන මේ මිනිස්සු හිටියේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ කොතින්ද දෙන්නේ මස් ගැන කතාවක් නැහැ මේකේ දැන්. දැන් තියෙන්නේ නිවන ගැන කතාව. ඈ මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව වඩමින් කාටවත් හිංසාවක් නොකර, සතෙකුටවත් හිංසාවක් නොකර ශ්‍රාවකයා නිවන් මඟ යන බවයි, නිවනට අනිවාර්ත වෙන බවයි මේ දේශනාවෙන් අන්තිම කොටසෙනුත් පෙන්වෙන්නේ. එහෙනම් සතෙක් මරණව නම් කෙනෙක් පව් පහක් රැස් කරනවා දැනගන්න ඕනේ. සතාගේ ඉන්න කියාදි පව්, සතා බෙල්ල ඇදගෙන යනකොට පව්, මරන්න කියන වචනේදි පව්, එයා මරණකොට දුක් දීලා මරණකොට ඒ දුක් දෙන එක පව්, ඒවනි අකව මාසයක් දෙනකොටත් පූජා කරද්දි පව්. එහෙනම් කොහෙත්ම අකව මාස පූජා කරන අවසරයක් නැහැ කරනවා නම් යා මොකද්ද පිනද්ද කරගෙන තියෙන පවත් පවක් කරගෙන තියෙන. එහෙනම් මේ ජීවක වෛද්‍යතුමා හරි සතුට වෙනවා ස්වාමීනි හරි ලස්සනයි දේශනා. හරි හොඳයි දේශනා. මනවි කියන්නේ හොඳයි කියන්නේ. හරියට මේ යටිකුරු කරලා හරවපු දේ උඩට හරවලා පෙන්නනවා වගේ. වහපු දෙයක් වැහුම් අරලා එලි කරලා පෙන්නනවා වගේ. මුලාවේ මුලාවෙච්ච මග වැරදිච්ච කෙනෙකුට මග කියලා දුන්නා වගේ මේ පාර වැරදිවා හරියට යන්නේ මේකේ. එහෙම කියලා දුන්නා වගේ. ඇස්සත්තු රූප දකිත්වා අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. එසේම භාග්‍යතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් මට ධර්මය දේශනා කළා. ඒ මම භාග්‍යතුන් වහන්සේ සරණ යමි.
ධර්මයේ සරණ යමි මහා සංඝරත්නයේ සරණ යමි මම මේ තෙරුවන් සරණ ගිය උපාසකෙක් කොට පිළිගන්නාසේක්වා කියලා ජීවක වෛද්‍යතුමා එදාට මේ සරණ ගියේ හිට කලින් සරණ ගියන් හිටියේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව උපවත් කරන්න ලස්සන කරන්න සහ සතුටු කරන්න අනිත් අයට උද්‍යෝගය ඇති කරන්න කියන මම මේ කාලත් නැවත සරණ යනවා ඇයි බුදුරජාණන්සේගේ දේශනාව ඒ තරම් ලස්සනයි මොකෝ ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද ඔබට මතක ඇති මුලින් ඇහුවේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මරවු මස් වළඳනවාද උත්තරේ ඒසේ නොවේ ඒ බොරුවක් වෙන්නේ මොකද්ද තමන් වෙනුවෙන් මරූ බව නොදකපු නොඇසු සැක නැති මාංශයේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයොත් වළඳනවා ඊට පස්සේ දේශනාව කළා මෛත්‍රිය මුදිතාව කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත බව මස් මාංශ සතුන් මාංශය පිණිස පූජාව පිණිස මරණයක මරණ අනුබල දෙන එක සියල්ල අව පහක් රැස් කර ගන්න බව දේශනා කරලයි භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනාව සමාප්ත කරේ නිර්වද්‍ය භෝජනයම භික්ෂුන් වහන්සේලා වළඳනවා ය කියලා ජීවක වෛද්‍යතුමාව පැහැදිලා ප්‍රසංසාත් කළ නැවත වතාවක් එතුමා තව සතුට වැඩි වෙලා තෙරුවන් සරණ ප්‍රකාශ කරන හැබැයි ප්‍රකාශ කරන්නව මේ උපාසක මහත්මයා සෝතාපාන ශ්‍රාවකයෙක් බවත් අපි සිහි කරගමු එසේනම් එන හැටියට ජීවත් වෙන්න ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව ලැබෙන දෙයක් වළඳන්න එක තියෙන අල්පේචතාවය සුබරතාවය පහසුවෙන් පෝෂණය කළ හැකි බව භික්ෂුන් වහන්සේලාගේ කොටසදී උන්වහන්සේලාට සිද්ධ වෙනවා දෙන දෙයක් වළඳන්න ගිහි ඔබට පුළුවන් ඔබ කැමති දෙයක් කරගන්න එක්ක කැමති නම් කන්න නැත්නම් නොකන්න ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා දෙන්නේ මොකද්ද ඒක වළඳන්න එහෙනම් මේවා ප්‍රශ්න කරගන්න එපා මෙදමත් ප්‍රතිපදාවට එන්න බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරද්දී ඒක පිළිගන්න ආනතමානී වෙන්න තමන් සියලු දන්නවා අය කියන ওই දෘෂ්ටියෙන් මිදෙන්නට එසේ නැමේ මජ්ක්‍ධිම නිකාය අපි අද කතා කරේ ගහපති වර්ගී ජීවක සූත්‍රයේ ඒ ජීවක වෛද්‍යතුමා සෝතාපන්න ශ්‍රාවකෙක් එතුමා මේ ප්‍රශ්නේ අපි වෙනුවෙන් එදා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාව විමසුවා ගෞරවයෙන් එතුමාටත් අපගේ নমස්කාරය වේවා ඒ සියලු මැනවි විස්තර කර දුන්නා වූ භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා මේ ධර්ම ශ්‍රවණ මේ දේශනා මේ කුසලේ කාන්තින් අපට සියලු මේ කරදර වලින් මිදී සිය පිහිටුවාගෙන නුවණ පිහිටුවාගෙන සියල්ල යථා ස්වභාවයෙන් දකිමින් මේ සංසාර දුක් නැති අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් කන්තු ත්වං සදා සාදු 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 සදහම් දහර ධර්ම දේශනා මාලාවේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සූත්‍රය අසුරු කරගත් තෙම ධර්මානුශාසනා පැවැත්තු හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක තුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රීදිගමින්දානුක ස්වාමින්වන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු